ප්‍රශ්න දීල තියෙන්නේ මේ ප්‍රතික්‍රියාව කෙල්වින් 298 දී තාප ගතිකව ස්වයං සිද්ධයි. ප්‍රතික්‍රියාව කෙල්වින් 298 දී තාප ගතිකව ස්වයං සිද්ධ නම් කෙල්වින් 298 දී ගිබ්ස් චෝජ්ජ් ශක්ති විපර්යාසයේ ඍණාගයක් ගන්නවා. හැබැයි කෙල්වින් 298 වඩා ගොඩක් ඉහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නැහැ. ඒ කියන්නේ ගිබ්ස් චෝජ්ජ් ශක්ති විපර්යාසයේ ධනාගයක් ගන්නවා. ගිබ්ස් චෝජ්ජ් ශක්ති විපර්යාසයේ ගණනය කරන්නේ එන්තල්පි විපර්යාසයේ අඩු කිරීම, ප්‍රතික්‍රියාව සිද්ධ වෙන නිරපේක්ෂ උෂ්ණත්වයේ ගුණ කිරීම, එන්ට්‍රොපි විපර්යාසය. එතන මෙන්න මේ විදිහ දෙයක් වෙන්න නම් එන්තල්පි විපර්යාසය සහ එන්ට්‍රොපි විපර්යාසයේ ලකුණු කොයි වගේ විය යුතුද? එන්තල්පි විපර්යාසයේ ලකුණ ඍණ වුණොත්, එන්ට්‍රොපි විපර්යාසයේ ලකුණ ඍණ වුණොත්, එන්ට්‍රොපි විපර්යාසයේ ඍණාගයක් ගන්නවා. එතකොට එන්ට්‍රොපි විපර්යාසය නිරපේක්ෂ උෂ්ණත්වයෙන් ගුණ වුණාම ඍණාගයක්, ඒ ඍණාගය ඍණාගයෙන් ගුණ වුණාම ධනාගයක්. එන්තල්පි විපර්යාසයේ ඍණාගයක්. එතකොට අඩු උෂ්ණත්වවලදී මේ පදයෙන් අඩු ධනාගයක් ලැබිලා මේ පදයෙන් වැඩි ඍණාගයක් ලැබුණාම සුළු වීමෙන් ලැබෙන්නේ ඍණාගයක්. වැඩි උෂ්ණත්වවලදී නිරපේක්ෂ උෂ්ණත්වයේ එන්ට්‍රොපි විපර්යාසයෙන් ගුණ වුණාම ලැබෙන මෙන්න මේ පදයේ ධනාගයේ විශාලාගයක් ගන්නවා. එතකොට එන්තල්පි විපර්යාසයට සාපේක්ෂව ඒ ධනාගයේ විශාලාගයක් ගත්තාම ගිබ්ස් චෝජ්ජ් ශක්ති විපර්යාසයේ ධනාගයක් ගන්නවා. එතකොට මේ තියෙන තත්ත්වවල ගැලපෙන්න නම් සිද්ධ වෙන්න ඕනේ දේ තමයි එන්තල්පි විපර්යාසයේ ඍණාගයක් ගන්න ඕනේ, එන්ට්‍රොපි විපර්යාසයේ ඍණාගයක් ගන්න ඕනේ, ගිබ්ස් චෝජ්ජ් ශක්ති විපර්යාසයේ කෙල්වින් 298 දී ඍණාගයක් ගන්න ඕනේ. ඒ අනුව අපිට උත්තරේ විදිහට දෙවෙනි පිළිතුර තෝරගන්න පුළුවන්. Thank you.